අයුබෝන් මෙහොම්මි ්‍රීීමක YouTubeුබ නාලිකාවට අදත් ඔයාාව ගොඩාක් කාදරම් පිළිගන්නවා. අද මේ වීඩියෝ එකේදී මං ඔයාල්ට කියලා දෙනල ඇස්ති වෙන්නේ ගොඩා කලේසියෙන් අපිට කලිසමක් මහගන්න විදියක් ගැන. මෙහොම්මි ත්‍රවීීමගේ YouTubeු නාලිකාවේ මේ වන විට කලිසම් මසාගන්නා වීඩියෝ කාන්තා පිරිමි දෙවර්ගේෙන්ම, විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා ඒවගේම සාක්කුමසා ගැනීමේ වීඩියොත් කිහිපයක්ම කරලා තියෙනවා. ඉතිං අද මේ වීඩියෝ එකේදී මංවට කියලා දෙන්නේ මේ වර්ග දෙකේම එකතුවක් විදිහයට අපි කලිසම කපාගන්න අවස්ථාවීම ඒකටම සාක්කුත් කපාගන්න විදිහත් ගැනඉතින් ගොඩාක් පහසුවෙන් මේ දේ කරගන්න පුළුවන් ආදනිික කෙනෙකුරුන්නත් ඉතාමත්ම පහසුවෙන් කරගන්න පුළුවන් විදිියක් තමයි අදමංවාලට මේ විදිහයට කියලා දෙන්නේ ඉතින් ඒ නිසා ඔයත් උත්සාහ කරලා බලන්න මේදේ කරගන්න පුළුවන් ගොඩා කලේසින් මේ කලිසම් මසාගැනීම් සඳහා අපිට හතලිස් පහ පරලින් තමයි රෙදි වඩාත්න සුදුසු වෙන්නේ. ඉතින්වෙන්න මේ විදිහර මංවාලට මේ පෙන්නන්නේ අපිට අවශ්‍ය කරණය හතලස් පහ රෙද්දේ පල තමයි මේ විදිහට පෙන්න්නන්නේ මේ දෙ පැත්තේ මම කළුපාටිං මාක්කරල තියෙන්නේ බලවාටි දෙක කියලාවලහිතන්න ඉතින් ඒ විදිහට මෙන්න මේ විදිහේ හතලිස් පහ පල අපිට අවශ්‍ය උසෙන්න් දෙගුණේ රෙදිකොටසක් තමයි අශ්‍ය වෙන්නේ. ඉතින් අංගල් විදිහට යාර විදිහර කියනවනං අපිට හතලිස් පහ පලලින් යාර දෙකයි කාලක් වගේ ප්‍රමාණයක් මේ කලිසම මසාගැනම් සඳහා වශ්‍ය වෙනවා. සාමාන්‍යෙන් අපි මේ කලිසම මසසාගැනීම සඳහා ගොඩක්තුරට සුදුස වෙනවා අපි බොටම් මෙසීම සඳහා යොදාගන්නා වගේ ඇදන රෙදිවර්ගයක් යොදාගැනීම ගොඩක්ම සුදුසුයි නමුත් අපිට විස්කෝස් ලිනන් වගේ ඕනම රෙදිවර්ගයකින් මේේදේ කරගන්න පුළුවන් ඇතින් ම ඒවිදිහර කිව්ේ ගොඩක්ම ලස්සනයි මේක ඇදනට ෙදිවර්ගයකින් මසා ගත්තහම සැහැල්ුවෙන් අඳන්න පුළුවන් නිසා වාල කැමති නම් ඒ විදිහර කරන්නහමැත්තන් ඕල කැමති රෙදිවර්ගයක් මේ සඳ යොදාගන්න පුුව මේ කලිස්ම සඳහාද ම රගන තියෙන්න්නේ හතලිස් පහ පලලින් අංගල් හතලිහක් දිග හෙදි කොටස් දෙකක්. එබේ විදිහයට තමයි අරගන තියෙන්නේ එක මතක තබාගන මෙන්න මේ විදිහරගත්තුරේ දෙෙදිකොටස ම නවතවතවා හතලිස් පහ පරල දෙකට බෙදිලියන විදිහට මෙන්න මේ විදිහර නවා ගන්නවඒ විදිහරනවා ගත්තහම මගේ වං අත පැත්තේ ද කොටස් දෙකේම නැම්ම තමයි තියන්නේ දකුණුුවත පැත්තේ බලවාටි තමයි තියෙන්නේ මෙන්න මේ විදිහට අපිට කලිස මේ ගන්නඕන උස තමයි මේ විදිහට හෙලසිට පහල තියන්නේ ඉතින් අඟල් හතලිියක් තමයි ම ඒ විදිහට උස විදිහට අදාරගෙන තියන්නේ ඒ විදිහර අපේ රැදිකොටස් තියාගත්තට පස්සේ මම මුලින්ම සාමාන්‍යෙන් අපි කරන විදිහට රෙද්දේ ඇදවත් කර ගනීම් සඳහා ඉහෙලින්ම මෙන්න මේ විදිහට සරට රේකාක් ඇඳගන්නවා න් මිකුරන්න කලින් වලට තවත්දයක් කියන්න ඕනේ අද මම මේ කලිසම් මසාගනීම සඳහා එන්න මේ විදිහට ඒ රෙද්ද අරගෙන තියෙන රෙදිකොටස අපි මේ ගන්න මිමිවලටම ප්‍රමාණත්න ෙදිකොටසක් නෙේ මම පුචිරෙකටසකින් තමයියාාවට මේේදේ කියලාදන්නේ නමුත් මම ඔයාලට මේකෙදි ලකුණු කරන්න ඕන සියලෝම් මිමි ඒ ඕන විදිහවල් හරියටම කියලෙන නිසා ඔයාට ඒ තේරුම් ගැනීම කිසිම අපහස්ථාවයක් ඇතිවෙන්නනෑ කියලා මම දන්නවා ඉතිං ඒනිසා මේක මම කඩදාසිකොලයක කියදෙනට ඩියෝවලට ෙදිකොටස මේ පැදි. කියලන්න පුළුවන් නිසා තමයි මම් මේ විදිහ පුංචි රෙදිකොටක් අරගෙන මේ විදිහටවල් කියලදින සූදානම් වෙන්නේ ඉතියාර දෙකට ොඩල් විාල ෙදිකොඩසක් මෙතන අරගන ඔයාලටේදේ පැහදිරි කොත් වැඩිය ගොඩක් ලේසිීමට මේ විදිහට මේේදේ පහැදි කරන්න පුළුවන් නිසා තමයි මං මේ විදිහයටටද මේ විඩියක කරන්න හිතුවේ එනම් අපි ඒ විදිහට ඉහලින් සරට ඒකාවක් ඒ විදිහට ඇඳගත්තර පස්සේ ඒළඟට අපිට පුළුවන් මෙන්න මෙතන සිට මේ දකුණවත පැත්තර බලවාටිය දක්වා අපිට තියෙන අපිට අවශ්‍ය වන ්‍රමාේ ලකුණු කරගන්න. ඉතින් මටාද මේ කලිසම සඳහා අංගල් විසිය එකක ප්‍රමාණයක් මෙන්න මේ දුර අවශ්‍ය වෙනවා. මේහිදී අප හතලස් පහල්ල ෙද්ද දෙකන නමලගත්තාහම, අප ෙදදි අ අපතයාමින් තොරවේදය කරගන්න පුළුවන්න්නේ සාතමයිමංගවල්ටම හිදී හතැලිස් පහපල රෙද මේ සඳහා සුදුසුවේ කියලා මුලින්ම කිව්ේ. ඊට පස්සෙ මම මුලින්ම ම ඉහළ ඇඳගත්තු සරල ரேකාவேන් සිට පල්லைහාට அங்கள் දාහතරක ප්‍රමාණයක් තමයි මේ විදිහර ලකුණු කරන්නේ. අங்கள் දාාහතරක ප්‍රමාණයක් ම විදිහිර ලකුණු කළේ මට කරුரேකාව ඇந்தගනීම සඳහා තමයි මේ එවිදිහට මම මේ ප්‍රමාණය ලකුණු කර. ඉතින්ං අගල් දාාහතරක් මම මේ සඳහා අරගත්තේ. අප අද මේ කලිසම් මසාගනීමට සූදානම් වෙනනි සාමාන්‍යයෙන් උකුලවටන්ග තිත්ස එක වගේ කෙනෙකුට නිසා ඒ වගේ කෙනෙකුට කරුව සඳහා පහත් කළ යුතු ප්‍රමාණේ නේ සිට අංගල් දොලා හමාරක් වගේ ප්‍රමාණයක් තමයි ඉතිං ඒක ඇයි අගල් දොලා හමාර සහ තවත් ඇගල් එක හමාරක් මම ඉලස්ටික්ක කල්ලා ගැනීම් සඳහා හෙලින් වෙන් කරන යිතිං ඒ ප්‍රමාණය තමයිම මංඟල් දාහතරක් විදිහයට ලකුණු කරේ මංම මෙහිදීමේ පුචිරෙදික කොටසක් නිසා මෙහි ඉලස්ටික් කල්ලා ගැනීම සඳහා වෙනම රේකාමන් ලකුණු කරලා පෙන්න්න නැහැ ඒ පිළිබඳව ඕයාලට ඒකයිමං ඒවිදියට කියල දුන්නේ. මම මීට කලින් ඕලට කරලා තියෙන කාන්තාවන් සඳහා සයිස් පහකින් කියවල්ලට මසා ගැනීමේ වඩිය ෝවේද මම ඔයාලට පැහැදිලිවම කියලදීලා තියෙනවා. ස්මෝල් මීඩියම් ලාජ් යන සයිස් සියල්ලගේම ඉනේ සිට කරුව දක්වා ගතයුතු දුරප්‍රමාණයේ නිසා මම ඒ පිළිබඳව නැවතත් මේ ීඩියෝකේදී වැඩිවිස්තරයක් කරන්නේ නැ ඉතින් මම මේ වීඩියෝක අවසානයට ඒ විඩියෝ කද්දාලාති යන්න ඕලට අවශ්‍ය කෙනකින් උනන් ගෙහිම් බලන්න පුුවන්. ඒ විදිහට අංගල් දාහතක ප්‍රමාණය ම ලුණ කරගත්තට පස්සේ මම මේ නැම් මේ සිට අඟල් තුනක් ඉනඒේකාාවෙන් සහ මේ විදිහට කරුරේකාාවෙන් අරගන මෙන්න මේ විදිහට අංගල් තුනක ප්‍රමාණයක් ලකුණු කරනවා. ඒ විදිහට මම ලකුණු කරන්නේ කරුව ඇඳ ගැනීම සඳහා තමයි. ඉතිං ඔයාලා බලන වැති වෙන දර් සාමාන්‍යෙන් කලිසමක් මහදද අපි කලිස මේ කරුව ඇඳගන්නේ රෙද්දේ වම් පැත්තෙන්න්නේෙවෙ දකුණු පැත්තෙන් කියලා ඉතින් අද මේ කලිස මේ දී මෙන්න මේ විදිහට තමයි අපි කරගන්නේ. මම මේ පෙන්න්න පු විදිහට නැම් මේ සිට අංඟල් තුනක ප්‍රමාණයක් ඒ තැන් දෙකෙන්ම ලකුණු කරලා අපි සාමාන්‍යයෙන් අපි අඳන විදිහට කරුව ඇඳ ගන්නවා ඊට පස්සේ. පස්ස අපිට කරන්නතියන්නේ අපේ உකුලවට ප්‍රමාණය හතරට බෙதලා என පිළිතුරට තවත් මැහும்வாල් සඳහාங்களක් එකතු කරගෙන ඒ என ප්‍රමායේ මෙ මේ විදිහට இன ரேකාவே සහ கருரேකාவே யானන ரேකා දෙකේම அුණු කරන එක මෙන්න මේ විදිහට ඒකම ප්‍රමාය இன ரேக்காவே සහ கருரேකාව யானන ரேකා දෙකේම ලකුණු කරගෙන ඊට පස්ස අපට පුළුවන් ஏ ரேකාාව අපිට කලසமே අවශ්‍ය උසදක්වාම යා කරගන්න ඉතිං අද මේ කලෙස මේ අවශ්‍ය උසදක්වා ම පල්ෙහාටම මේක ලකුණු කරගත්තා අද මේ කලෙස මේ උස මට අශ්‍ය වෙලා තිබුණේ අංගල් තිස් හයක ප්‍රමාණයක් ඉතින්ඒ අංගල් තිස්හයක ප්‍රමාණයට මම ඉලස්ටික් එකක් කල්ලා ගැනීම සඳහා සහය සඳහා මෙහෙුම්වල් සඳහාංගල් එක හමාරක ප්‍රමාණයෙකුත් වාටියය නමල මහගැනීමම් සඳහා නැවතත් අංගල් එක හමාරක ප්‍රමාණයකුත් එකතු කරගත්තා තින් ඒ විදිහට බාලනකොට මට මේ ඉහළ සිට පහළ දක්වාම අංගල් තිස් නම එක ප්‍රමාණයක් තමයි මුළු උස විදිහට ලකුණු කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒ විදිහර කරගත්තට පස්සේ ඊළඟට මට පුළුවන් මෙන්න මේ විදිහට යට වාටයේ සිට නැවතත් අඟල් එක හමාර බැගින් මේ දෙපැත්තෙම ලුණු කරගන කලිසම දෙපැත්තෙෙන්ම හැඩ කරගන්න මෙන්න මේ විදිහටවාලට අගල් එක හමාර ප්‍රමාණයක් මදිනං අංගල් දෙකවගේ ප්‍රමාණයක් වුණත් මේ සඳහාරගන්න පුළුවන් ඉතිං ඒ විදිහට අරගත්තට පස්සේ අවසාන වශයෙන් මට දැන් තියෙන්නේ මෙන්න මේ විදිහට ඉහළ ඉනරේකාවේ සිට අපේ අංශේ දෙසින් තමයි අපි මේ දේ කරන්නේ අංශේ දෙසින් අඟල් අටක ප්‍රමාණයක් මෙන්න මේ විදිහට මම පහලට ලුණු කරගන්නවා ඔයාලට මේදේ කරගනිද්දි මේක පටලගන්නපා කරුව පැත්තෙන් එෙවෙයි අංශේ පැත්තෙන් තමයි මේ විදිහට අපේදී කරගන්න ඕනේ ඉහල ට අංඟල් අටක ප්‍රමාණයක් තමයි ම මේ විදිහට ලකුණු කරගත්තේ. ඒ විදිහටම මේ කොටස ලකුණු කරගත්තේ අපේ සාක්කව මසා ගැනීම් සඳහා වශ්‍ය වන කොටසපා ගැනීමට තමයි ඉතින් මේක පුචි ෙදදි කොටසක් නිසා මට ඒ විදිහර අත තියන්න මේ විදිහක් නැහැ. ඉතිං ඔයාලා මෙන්න මේ විදිහට අඟල් අටක ප්‍රමාණය ලකුණු කරගත්තට පස්සේ මම මෙන්න මේ ඇඳපු විදිහට අත් ඔයාලගේ අත්ත මේ මෙන්න මේ කොටසලඟින් තියාගන්න ඒ විදිහර තියාගෙන මේ වගේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලකුණු කරගෙන සාක්කවේ හැඩේ මේ අවස්ථාවේ මොයාලට ඇඳගන්න පුළුවන්. ඉතින් තවත් ලංකල්ල මංවාලට පෙන්න්නන්නම් මම සාකුවක් මසා ගැනීමේ ීඩියෝවෙදිත් මේේදේ තවත් පැහැදිව කියලදීලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඒදේ කරගන්නේ. මෙන්න මේ විදිහට අප අත ඒ අඟල් අටේ ප්‍රමාණේ ලඟින් තියාගෙන, මෙන්න මේ විදිහට අපිට එකකැන්ද ගන්න පුළුවන්. ඉතිං ඒ විදිහට රැඳගත්තර පස්සේ. අපිට දැන් අවසාන වශයෙන් ඉතිරිවෙලා තියෙන්නේ මේ සම්පූර්ණ කොඩස කපාගන්න. සම්පූර්ණ කොස කපා ගැනීමේදීත් ොයාල ගොඩක් පරිසමටේදය කරගන්න. මොකද මෙන්න මේ විදිහට හරි විදිහට මේ ක අපාගන්න ඕන නිසායිතින් මම කරුව පැත්තෙන් තමයි මුලින්ම මෙන්න මෙහෙම කපාගන්නේ. ඒ විදිහට කපාගැ ඊට පස්සේ. මෙන්න මේ විදිහට. සාක්කුලගින් කපාගන්න ඉතින් ඔයාලා මේදක කරග නිඉද්‍ය යාල මීට වඩා ලොකුරෙදි කොටසක් මේ සඳහා යොදා ගන්නා නිසා ඔයාලට එක මේ වගේ අමාරුවෙන් කරගන්න ඕන්න හැ තාමත්ම පහසුවෙන් කපා ගන්න පුලුවන් අද මම මේ පුංචිරෙදි කොටසක් නිසා තමයි මේක කපාගන්නා පහසු වෙන්නේ ඉතින් මෙන්න මේ විදිහට අපි ඇඳගත්ත විදිහට හරිගානටම සාක්කුවත් කපාගෙන ඔයාලා මෙන්න මේ විදිහට හැඩ කරගත්ත රේකාවදිගේ තමයි කපාගන්න ඕනේ මෙන්න මේ විදිහට වටේට ම අපි කපා ගන්නවා පහළ කොටසිනුත් කපා ගෙනන ම ඉතිරි ටිකත් මෙන්න මේ විදිහර කපා ගන්නවා. ඉතින් යාලා නිවාර්රෙම මේ කලිසම් මසා ගැනීමේදී ඕහරට අවශ්‍ය ප්‍රමාණයේ විදිහයට හැඩ කරලා අරගන්න. ඒ විදිහරට පපාගත්තුූ කලිසම් කොටස් දිගැහැරිය ගත්තර පස්සෙේ අපිට මෙන්න මේ විදිහර තමයි ඒටික දකින්න තියෙන්නේ ඉතින්. සම්පූර්ණ කලිසක් මසා ගනීම සඳහා වශ්‍ය සම්පූර්ණ කොටස මෙතන තියෙනවා ඊට පස්සෙවල්ඩ පුලුවන් න්න මේ මම අරගත්ත විදිහට අරගෙන මේ රෙදි කොටස් එකට තියයාගන්න හොඳ පිට හොඳ පිට තියාගෙන තමයි අප මේ විදිහට ්‍රෙදි කොටස් තියාගන්න ඕනේ ඒ තියාගත්තර පස්සේ මුලිම්ම කරන්න ඕනේ අංඟල් බාගයට මං මේ පෙන්න්නපු විදිහට මෙන්න මේ වගේ කොටස් දෙකේම කරුව මහගන්න එක. ඒ විදිහටහරු කොටස් දෙකම මහගෙන මම් මෙන්න මේ විදිහට අරගෙන විත්තියෙනවා කලිසං ඉදිරි පස්ස තාහ පිට පස පලු දෙකම ඊට පස්සේ හොඳ පිට හරවගෙන මෙන්න මේ විදිහට අපිට පුළුවන් හොඳ පිට හොඳ පිට තියාගන්න මේ වගේ හොඳ පිට හොඳ පිට තියාගත් අට පස්සේ ඊට පස්සේ ඕයාලට පුළුවන් මම් මෙන්න මේ පෙන්නන විදිහට ඉතිරිටිගත් මසාගන්න මුලිම් අපට පුළුවන් මෙන්න මේ කොටස මසාගන්න අඟල් භාගටයේ කොටස මසා ගෙන ඉට පස්සේ මම මේ පෙන්න්නන විදිහට අංච මූට්ටුවත් කරගන්න ඕනේ ඉතිං මෙන්න මේ වගේ ගොඩාක් ලේසියෙන් අපට මේ දේ මහගන්න පුළුවන්. ඒ විදිහට මහගනාපු රෙදි කොටස තමයි අපිට මේ දකින්න තියෙන්න්නේ. ඕලට මමක ලංකල්ල පෙන්න්නම් ගොඩක් පැහැදිලිව පේෙන්න්න ඕන නිසා මෙන්න මේ වගේ මම මහගන තියෙනවා සාකෝ කොටසත් එක් කලම, හග යනවා අන්ල් ාගට වාල මහගන්න අනිවාරීම මේක ම පුංචි කොටසක් නිසා තමයි මම මේකයිනම මහගෙන තියෙන්න්නේ ඉතිං මේ විදිහට වාලට මේ කලිස මේ කොටස් ටික මහගන්න පුළුවන් ඊට පස්සේ කලිස මේවාට යත් දෙපාරක් නමල මහගන්න පුළුවන් ඒ විදිහට ඒකොටත් සියල්ලම මහගත්තට පස්සේ මේ වගේ තමයි අපිට ඒක දකින්න තියෙන්නේ ඊට පස්සේ අපට පුළුවන් මේක හොඳ පිරිට හරවාගන්න ඉතිං ඒ දිහට මේක හොඳ පිට හරවාගත්තර පස්සේ අපිට මේකේ ඉන්න තමයි දැන් අන්තීමටම මසාගන්න ඉතිරිවෙලා තියන්නේ ම ඔයාලට වීඩියකේ මුලින්ම කිව් ම ඉට ඉලස්ටික් එක කල්ලා ගැනීම සඳහා අංගල් එකහමාරක පමණ ප්‍රමාණයක් ඉතිරි වෙන විදිහට තමයි මේ රෙදිකොටස කපාගත්ත කියලා ඉතිං ඒ විහට අංගල ක ල්ලස්ටික්ක එකක් කල්ලා ගැනීම සඳහා තමයි මම අගල් එකහමාරක ප්‍රමාණයක් ඉතිරිකර ගත්තේ ඉතිං ඊට පස්සේ අපට පුළුවන් මෙන්න මේ විදිහට මුලින්ම් අංගල් භාගයක් ඇතුරට නවාගෙන නැවතවතාවක් අංගලක් මෙන්න මේ විදිහට ඇතුරට නවාගෙන වටේටම මසාගන්න මේ විදිහට වටේටම මසාගත්තර පස්සේ අපිට පුළුවන් අවසාන වශයෙන් මසන තැන පුංචි ප්‍රමාණයක් ඉතිරි කරගෙන ලස්ටික් එකේ ඒතුළින් රිංගවාගෙන කලිසම මසානිම කරගන්න. ඉතිං ඒ විදිහට ලස්ටික් එකක් යොදා ගැනීමේදී තුොයාලගේ ඉනමට ප්‍රමාණයට වඩා අඟල් දෙකතුනක් කඩු ප්‍රමාණයකි ලස්ටික් එකක් ඒ සඳහා යොදාගන්න ඒවිදිහටි ලස්ටික් කොටසත් මසාගත් අට පස්සේ. අපට මේ කලස මේ සියලු ඩාවව සංකරගන්න පුළුවන්. ඉතින්දැං වාලට පේන ඇති මෙන්න මේ වගේ ලස්සනටම අපිටේ සාකු දෙකත් දෙපැත්තෙන් තියෙනවා ඉතිං වෙනම සාකු ලකුණු කිරීමක් නැතුව වෙනම සාකු ඇල්ලීමක් නැතුව කලිසම කපන අවස්ථාවේදීම සාක්කු ලකුණු කරලා එක් ඒත් එක්කළම කපාගෙන ඉතාමත්ම අඩුමැහුම් ප්‍රමාණයකින් සහ අඩු කාලයකින් මේ වගේ කලිසමක් අපිට ගොඩාක්ම පහසුවය මහගන්න පුළුවන්. අලුතෙම මෙහුම් පුරුදුුවෙන කෙනෙකරුනත් කිසිීම ප්‍රශ්නයක් වෙන්නන්නේ නැතුව පහසුවෙන්ම කපාගෙන මහගන්න පුළුවන් කලිමක් විදිහට මේ කලස්සම හඳුන්නාදෙන පුළුවන් ඒ වගේ අපිට මේ කලිසම් මසා ගැනීම සඳහා උමනා වෙන්නේ කලිසම සඳහා පෙට අවශ්‍ය උස සහපේ උකුලට මිම්ම පමණයි ඉතිං එහෙනම් අද වීඩුව එක සම්පර්ණය නැරඹුවට ඔයාලා හැමෝට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඒ වගේම මගේ YouTube් චැනල් එකේ කලිසම් සම්බන්ධ වීඩියෝ විශාල ප්‍රමාණයක් මම අප්ලෝට් කරලා තිෙනවා ඉතිං යාලා අදමනම් මගේ වීඩියුව එකක් මොලින්ම බලන්නන්නේ ඕයාලට චැනල් එකට ගිහිල්ලා ඒ දේවලුත් බලන්න පුළුව එහමන ආයමත් මේ වගේ වටිනා වීඩියෝවක් කරගන යාලම හම්මෙන් என்னන්නම් අදට මම ගිහිල්ල එන්නම් හැමෝම පරිස්සමින් ඉන්න.